අයිබෝන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ මම කුෂාණි කෞශල්‍යා ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත අභ්‍යාචනාධිකරණී අතුරු තහනම් වියෝගයට එරෙහිව ඇපෑලා රටේ තීරණාත්මක මොහොතේදී සාමකාමීව කටයුතු කරන ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමාකින් ඉල්ලීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර සැමරුම් උළෙල හෙට යුක්තියේ ජනහඬ රත පෙරහැර ගාල්ලේදී කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අභ්‍යාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ හා ඊට අදාළ අවසාන තීරණ ගැනීමේ පරම අයිතිය ව්‍යවස්ථානුකූලව පැවරි ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවයි. අභ්‍යාචනාධිකරණයේ දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව හෙට දින ආරම්භක පැයදීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභ්‍යාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවටද මහින්ද රාජපක්ෂ මැතිතුමා එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා. රටේ දේශපාලන ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා වූ අරගලය එනම් මහමැතිවරණයක් හරහා ජනතාවගේ මතය දිනා දීම සඳහා වූ වැඩපිළිවෙල වෙත මෙම තීරණාත්මක මොහොතේදී කැපවන ලෙස රාජපක්ෂ මැතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෞබිමට ඇති ආදරය, නීතියට ඇති ගෞරවය, දේශප්‍රේමී දේශපාලනයට ඇති අවංක භාවය පෙරදැරිව මෙම තීරණාත්මක මොහොතේ සාමකාමීව ධෛර්ය සම්පන්නව හා වගකීම් සහගතව ජනතාව රට වෙනුවෙන් යුතුකම් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද රාජපක්ෂ මැතිතුමා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරනවා. අරලියගහ මන්දිරයේදී අද මාධ්‍ය හමුවක් පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා. පාර්ශවකරයෙකුට පුළුවන් අභ්‍යාචනාධිකරණයේ නියෝගයකට, අතුරු නියෝගයකට හෝ අවසාන නියෝග තීන්දුවකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට අභ්‍යාචනා කිරීමේ නිරපේක්ෂ අයිතියක් නැහැ. පළමුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ අවසරය ලබා ගත යුතුයි අතුරු නියෝගය විරුද්ධව අභියාචනා කිරීමට. ඒක ඔවුන්ට තිබෙන අයිති. අභ්‍යාචනාධිකරණ තීන්දුව ලබා දුන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් පක්ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පස්වරේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයරාම නිල නිවසේදී. හෙට පෙරවරුවේම ඉස්සදා අවශ්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය ගොනු කිරීමට නියමිත මේ තීරණයට එරෙහි අභියාචනය සහ ඊට අදාළ ලිවිලි මේ වෙන විට අපේ නීතිඥ මණ්ඩලය විසින් සකස් කරගෙන යනවා. ඒ සියලු දේ හෙට පෙරවරුවේ ප්‍රථම අවස්ථාවේදීම ගොනු කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන පරම අයිතිය ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන්න කටයුතු කරගෙන යනවා. අතිගරු ජනාධිපතිතුමා විධායක ජනාධිපතිවරයා. එතකොට විධායක ජනාධිපතිවරයාට ඔහුගේ දුරේ කටයුතු කිරීමට කිසිදු ආකාරයක බාධාවක් මෙයින් මතුවෙන්නේ නැහැ කියන එකයි අපේ අදහස්. ඒ අනුව එතුමා අදාළ නීති උපදෙස් අරගෙන ඉදිරි කටයුතු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරාවි. රාජරන්දමතුමා අධිකරණයේ තීන්දුව ගැන පූර්ව ප්‍රකාශ කරපු පළවෙනි අවස්ථාව මේක නෙමෙයි. පහුගිය අවුරුදු 3ක මාර්ග ඉතිහාසය පුරා දිගින් දිගටම හෝ සහ තවත් කැබිනට්වල රාශියක් අධිකරණයේ තියෙන කාරණා පිළිබඳ පූර්ව නිගමන පූර්ව තීරණ ලබා දීලා තියෙනවා. රටේ පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භ වෙච්ච ඩෝල්බරි ඩොනමෝර් ආණ්ඩුක්‍රම වල ඉඳලා මේ දක්වාම ඔබේ ජීවිත කාලය තුළදී අපේ රටේ ඉතිහාසය තුළ මේ තමයි එකම මොහොත අධිකරණයට අනුව ආණ්ඩුවක් නැති. ඔබේ මාධ්‍ය ජීවිතය තුළ කිසිම දවසක මිට පෙරත් මින් පසුවත් ඔබට ආණ්ඩුවක් නැති බිමක ඔබේ මාධ්‍ය භාවිත කරන්න සිදු වෙන්නේ නැහැ. මෙබඳු තීරණයක් ලංකාවේ හෝ ලෝකයේ කිසිම රටක උසාවියක් ලබා දී නැති බව නම් අපි දන්නා තොරතුරු අනුව කිව යුතුයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් එම දොරවල කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. පෙත්සම් විභාගයේ අවසන් වනතුරු මෙම අතුරු තහනම් නියෝගය බලපැවැත්වෙන බවයි අභියාචනාධිකරණය සඳහන් කළේ. මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රමාත්‍ය දුරේ දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට ප්‍රකාශයට පත්කර ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රීට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා. සභාපති වෙනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන වෙනිසුරුවරුනුයි මෙම නියෝගය නිකුත් කළේ.
පෙත්සම් විභාග කිරීම සඳහා අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් ලබන 12වනදා අධිකරණයේ හමුවේ කරුණු දක්වන්නේ වගුත්තරකරුවන් වෙත නොතීසිද නිකුත් කළා. මෙම පෙත්සම ගොනු කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122ක් විසින්. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකු නම් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා වාණිජ මණ්ඩල නියෝජිතින් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය හා වාණිජ මණ්ඩලවල කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල පිළිබඳ අදහස් සහ යෝජනාද ඉදිරිපත් කෙරුණා. වාණිජ මණ්ඩල නියෝජිතින් මෙහිදී සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් රටේ ඉදිරි ආර්ථික හා සංවර්ධන ඉලක්ක ජය ගැනීමට සහාය ලබා දෙන බවයි. ජනාධිපති ලේකම් උදේ ආරසෙනිවරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. මේ අතර ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපතිනි ගර්ඩ්රන් යන්වඩෝටීර් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ලොව රටවල් 206ක් පුරා පැතිරී ඇති සිංහ සමාජ සමාජිකින් සංඛ්‍යාව 114 ඉක්මවනවා. සභාපතිනිගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් මෙහිදී සමුරු මුද්දරයක්ද නිකුත් කෙරුණා. ඒ මහත්මිය වෙත ජනාධිපතිතුමාටින් සමුරු තිළිණයක්ද පිළිගැන්වුණා. ජනවරමට අවසරයි ජන රැලිය අද මරදානේදී පැවැත්තුණා. ජාතික සංවිධාන එකමුතු සංවිධාන කළ ජනවරමට අවසරයි ජනරැලිය මරදානේදී අද පැවැත්වුණේ විශාල ජන සහභාගිත්වයකින්. ජනතා පරමාධිපත්‍යයට ඉඩ සලසමින් වහා මැතිවරණයක් පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කරමින් ආගමික නායකයන්, කලාකරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයන් මෙම ජනරැලියට එක්වුණා. ජනතාවගේ ඉල්ලීම මොකද්ද? මහා මැතිවරණයක්. ඒ නිසා ඒ පිළිබඳව තමයි ඒ ශ්‍රේෂ්ඨාධිකරණය මුලින්ම අවධානය යොමු කළ යුතු වන්නේ. අධිකරණයේ යොදා ගන්න උත්සාහ ධර්මින් ඉන්නවා. ඔබ තුමන්ලට ලැබිච්ච ඡන්දය අපේ පරමාධිපත්‍ය අයිතිය අපෙන් උදුර ගන්න. පාර්ලිමේන්තුව යොදා ගන්න උත්සාහ ධර්මින් ඉන්නවා. ඔබ තුමන්ලාගේ පරමාධිපත්‍ය බලයට එරෙහිව අද ගැටලුව තියෙන්නේ ඒකට යටත් වෙනවද? රනිල් වික්‍රමසිංහ කියන දේශද්‍රෝහි නායකයා නව විවස්ථාවක් ගෙනල්ලා මේ රට කීතු කරන්න උත්සාහ ධර්මින් සිටියා. එදා ඔක්තෝබර් 26 ඒ පියවර නොගත්ත නම් අද වෙනකොට මේ පාර්ලිමේන්තුවට නව විවස්ථාව ගෙනල්ලා සම්මත කරන්න උත්සාහ ධර්මින් පවතින කාලි මිත්‍රවරුනි, සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති හැටියට ඉල්ලා සිටිනවා සිංහලයාටත්, දෙමළ මිනිසුන්ටත්, මුස්ලිම්වරුන්ටත් නැවත මේ මාතෘභූමිය ලබා දුන් ඒ නායකයාට තමයි මම නම් සිංහලයේ කැටියට නම් මරණකම් ඡන්දෙ දාන්න කියලා මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමති. මැතිවරණයකට ඇනවුස්මන්ට් කරාට පස්සේ ඒ මා මැතිවරණය එපා කියලා අධිකරණයට කියපු එකම රට ශ්‍රී ලංකාව. දවසින් දවසට ජනතාව ඉදිරියට යන්න පුළුවන් ජනවරමක් තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැනේ. අපි සටන් කරමු. අපි මැතිවරණය ඉල්ලමු. පාරට බහලා අපිට ඉල්ලන්නට පුළුවන් හැම අවස්ථාවකදීම ඔබේ ශක්තිය, ඔබේ අයිතිය වූ මැතිවරණය හා ඔබේ ඡන්ද අයිතිය ඔබ ඉල්ලා සිටින්නටම අවශ්‍යයි. ඔය ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන අයවලුන්ට පහුගිය කාලේ ඡන්ද කල් දානකොට ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද තිබුණේ? එහෙනම් මෙතනදී අපි බලා ගන්න ඕන ඔය කියන පාර්ලිමේන්තුව තුලට පමණක් සීමා වන ප්‍රජාතන්ත්‍රවාදයකටද අපි ආයුත්තේ? එහෙම නැත්නම් අපේ අනාගත පරම්පරාව බේරගන්න යන්න පුළුවන් මහජන මතයකට ගරු කරන මැතිවරණයකටද අප යා යුත්තේ කියලා මතක් කරගන්න. අපිට ඕන මහා මැතිවරණයක්. ඒක ශබ්ද නගා කියන්න. ඒ මැතිවරණයෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය ආණ්ඩුවක් පිහිටවා ගන්න. රනිල් වික්‍රමසිංහ ඕන අය රනිල් වික්‍රමසිංහ ඡන්ද දෙයි. මහින්ද රාජපක්ෂ පක්ෂයේ අය මහින්ද රාජපක්ෂ පක්ෂයේ. එතකොට කාටවත් ඕකේ පල් දන්නේ නැහැ. මේක තමා නීතියේ සර්වසාධාරණත්වය. ඇයි මේ අය ඡන්දයකට බය? ඒ නිසා අපි අනතුරු ඇගීමක් කරන්නේ. කරුණා කරලා දැන්වත් ඇස්සරලා බලන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන දිහා ඇස්සරලා ප්‍රඥාවන්තව බලන්න. මේකේ ඇති විධිවිධාන අනුව
අපි මහා මැතිවරණයක් පවත්වලා මේ ප්‍රශ්න නිරාකරණය කරන්න පුළුවන්. අග්‍රාමාත්‍යවරයාට හා කැබිනට් මණ්ඩලයට පනවා ඇති අතුරු තහනම් නියෝගයේ පිළිබඳවද දේශපාලන නියෝජිතන් මෙහිදී අදහස් පළ කළා. දැන් කැබිනට් මණ්ඩලයක් අහෝසි වෙලා අගමැතිවරයෙක් අහෝසි වුණා රට ගෙනියන්නේ කවුද? එහෙනම් රට අස්ථාවරයි. අස්ථාවර නම් ඉතා ඉක්මනින් කළ යුතුව තියෙන්නේ මහා මැතිවරණයකට යන්න. ඉතින් මේ ආණ්ඩු කරපු අය ඇයි බය වෙන්න ඕනේ? අපි බය වෙන්න ඕනේ විපක්ෂේ හිටපු අය. අපි බය නැහැ. අපි කියන ආණ්ඩු කරපු අයට ජනතාවට සේවය කළා තියෙනවා නම් බය නැතුව යන්න මැතිවරණ. අධිකරණය ස්වාධීනත්වයේ පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. නමුත් ජනාධිපතිතුමත් අගමැතිතුමත් රට හමුවේ දේශීයත්වයේ පිළිබඳ අපේකම් පිළිබඳ කාර්යයත් එක්ක ක්‍රියාත්මක කරන කටයුතු කාරණා නැවතීමක් නැහැ. අපේ ක්‍රියාත්මක කරමින් රට නිවැරදි දිශාවට ගෙනියන්න කළ හැකි උපරිම කාර්යභාරය අපි සිද්ධ කරනවා. පොද අධිකරණය පිළිබඳ අපිට කතා කරන්න අයිතියක් නැහැ. නමුත් මේ රටම අවුල් කරලා තියෙන. ඒ අවුල කරන්නේ නැතුව මේ ඡන්දෙත් තිබුණොත් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් නැහැ. මේ රටේ ඉතිහාසගත වෙනවා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ කණ්ඩායම මේ රට කරන අපරාධය පිළිබඳ. ඒ නිසා මේක ඡන්දෙකට බය කරන මේ අධිකරණ හුදුව වහාම නවත්තලා දැම්මේ නැත්නම් මේ රට විශාල ආගාධයකට වැටෙනවා වැඩි කලක් නොගෙයිලා. මං හිතනවා 12 වෙනිදා වෙනකොට මේ ප්‍රශ්න ගොඩාක් විසඳලා තියෙයි. මොකද හෙට ඉඳන් අහන නඩුවේ තීන්දුවත් එයි. ඉතින් ඒකට එකම විසඳුම මැතිවරණයකට ගිහිල්ලා ස්ථාවර ආණ්ඩුවක් පිටවන්න කටයුතු කිරීම පමණයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම අත්සන් කර අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන ලෙස ඉල්ලුවද තමන් කිසි ලෙසකින්වත් ඔහුව නැවත වරක් අගමැති ධුරයට පත් කරන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා කියා සිටිනවා. මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ ජනාධිපතිතුමා සමග පැවතු පක්ෂනායක හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමුණි ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ. එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන යුක්තිය ජනහට විරෝධතා රථ පෙරහැර ගාල්ලේදී අද පැවැත්වුණා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි රථ පෙරහැර පැවැත්වුණේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන දේශපාලන නියෝජිතයන් රැසක් මේ අවස්ථාවට එක් වුණා. පාර්ලිමේන්තුවේ අපේ 120 දෙනෙක් එකට එකතු වෙලා උසාවියට ගිහින් කොමොරොන්ටෝ නියෝගයක් ඉල්ලුවා. ඒ කියන්නේ කොඹේ නීතියානුකූල පත්වීම. අභ්‍යාචනාධිකරණය කියලා තියෙනවා. මේකට අතුරු නියෝගයක් දීලා ඉස්සරහට ඇවිල්ලා කියන්න ඔබට තියෙන නීතියානුකූල පත්වීම ලිපිය කුමක්ද කියලා. ඵලයව් සතරවරම් දෙවි නාමයෙන් ඵලයව් කියලා තමයි මෙයාට කියන්නේ. මේ තමයි ලෝක ඉතිහාසයේ පළවෙනි වරට ආණ්ඩුවක අගමැතිකම අමැතිකම රාජ්‍ය අමැතිකම් ඔක්කොම නියෝජ්‍ය අමැතිකම් තානම් කරලා ගෙදර යවපු පළවෙනි නඩු තීන්දුව. ජනතා විමුක්ති පෙරමුණ අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා. මේ පාර්ලිමේන්තුව අද තිබෙන විකෘති බලය, මේ පාර්ලිමේන්තුව කවුරු මොනාකාරයෙන් 113 හදාගත්තත් ඒවා අල්ලස් වරදාන මුදල් හරහා හදා ගන්නාලද 113. ඒ නිසා දිගු කාලයක් මේ පාර්ලිමේන්තුවේ 113 කවුරු වටවා ගත්තත් පාලනය කරන්න යුක්ති සහගත අයිතියක් නෑ. ඒ නිසා නව පාර්ලිමේන්තුවක් වෙනුවෙන් නව ජන විමසුමකට යා යුතු තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව විසිරු හැරීම සඳහා පාර්ලිමේන්තුවේ 3-2 යෝජනාවක් සම්මත කර ගැනීමේ අරමුණක් අපිට තිබෙනවා. හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ලබන 7 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නොතේසින් නිකුත් කළා. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී රංජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු පිළිබඳ කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වී ඇති බවට ලද පැමිණිල්ලක් අනුවයි මෙම නොතීසි නිකුත් කර ඇත්තේ. අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් නොතීසි නිකුත් කිරීමට නියෝග කළා. දැන් මත විරාමයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය පසුගිය සැප්තැම්බර් 2 වනදාට යෙදී තිබුණා. එවන් වෙන් පැවැත්වෙන පක්ෂ සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරන්නේ SWRD බණ්ඩාරනායක මහතායි. 1947 පිහිටපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍ය දුරේ දැරුවේ SWRD බණ්ඩාරනායක මහතායි. බණ්ඩාරනායක මහතා ඉන් ඉවත්ව 1951 සැප්තැම්බර් 2 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළා.
සංගවෙද ගුරු කොපිකම්කරු පංච මහා බලවේගයේ සමග රටබහරගත් SWRD බණ්ඩාරනායක මහතා 1956 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ සමග පුළුල් සන්ධානයක් ඇති කරගත්තා. 1956 පැවති මහමැතිවරණයේදී විශිෂ්ට ජයක් ලබමින් බණ්ඩාරනායක මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණා. ඉන් අනතුරුව ශ්‍රී ලංකේය සමාජයේ ප්‍රබල වෙනසක් ඇති කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමත් වුණා. එහි 67 වන සංවත්සරයේ වෙනුවෙන් හිට පැවැත්වෙන විශේෂ සම්මේලනයේ සඳහා නිදහස් පක්ෂ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් සහභාගී වීමට නියමිතයි. එහිදී පක්ෂයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇති. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ ප්‍රකාශයක්ද සිදු කිරීමට නියමිතයි. වතුකම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 10,000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් කොස්කම බොරළුගොඩදී පැවැත්තුණා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණේ හල්පේවත්ත, සිරිනිවාසවත්ත, අලුපොතවත්ත ඇතුළු වතු රැසක කම්කරුවන් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියා. මහමෙතිවරණක් ඉල්ලා අත්සන් ලක්ෂ 50ක් ලබා ගැනීමේ වැඩපිළිවෙලට සහාය පළ කරමින් ඉංගිරි නගරයේදීද අත්සන් ලබා ගැනීම සිදු කෙරුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හොරණ මධ්‍ය සංවිධානයේ සභාපති අශෝක රණතුංග මහතායි ඒ සංවිධානය කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. මඩකලපුව වවුනතිවිහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනයට ලක්වීම පිළිබඳ ජනතාව විරෝධය පළ කළා. ඒ වෙනුවෙන් සංවිධානය කළ පෙළපාලියක් තිරික්කෝවිල්හිදී පැවැත්වුණා. රට තුළ පවතින සාමකාමී වාතාවරණය ආරක්ෂා කර දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ. මේ වගේ දෙයක් වෙච්ච එකට බොහොම කනගාටුයි. අපි යුද්ධයට ආසෙ නැහැ. අපි සමාදානෙන් ජීවත් වෙන්න ඕනේ කියලා අපි හිතන්නේ. අපිට තාවත් යුද්ධයක් දකින්න අවශ්‍ය නැහැ. පෑ 12ටත් අයිඩෙන්ටි කාඩ් එකක් නැතුව යන්න පුළුවන් මේ පාරේ. මේ වගේ අපරාධ කරන කට්ටිය අත්අඩංගුවට අරගෙන ඒගොල්ලන්ට හරි දඬුවමක් දෙන්න කියලා අපි මේ රජයෙන් ඉල්ලා සිටියි. ජාතික කොංග්‍රසේ නායක ඒ.එල්.ඒ. අතාවුල්ලා මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඇතුළු අනිකුත් පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම් ඉල්ලා අස්කරගත යුතු බව අතාවුල්ලා මහතා එම ලිපියේ සඳහන් කර තිබෙනවා. උපුටා ගැනීම. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් ආ විධායක බලයක් සහිත ජනාධිපති ක්‍රමය හා ඒ අනුව සකස් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උපරිම බලය ලබා දුන්නේ ජනාධිපතිවරයාටයි. මහජනයා විසින්ම ජනාධිපතිවරයා තෝරා ගන්න ලබන බැවින් එම බලයන්ද ඒ අනුව සාධාරණීකරණය විය. කිසි විටක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු වීමට නොහැකි වීමට සිතූ බැවින් විධායක බලතල සහිත ජනාධිපතිවරයාගේ බලතල අඩු කර පාර්ලිමේන්තු හරහා අග්‍රාමාත්‍යවරයාගේ බලතල වැඩි කිරීමට ඔබ උත්සාහ කළ බව කවුරුත් දන්නා කරුණකි. එසේ කළ නොහැකි වූ විට අවම වශයෙන් විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ අතර වෙනත් ක්‍රමවේදයක් සකස් කිරීමට තවදුරටත් උත්සාහ කළේය. මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවට සංශෝධනයන් ගෙන ආ අවස්ථාවලදී අපේ ව්‍යවස්ථාව පළුදු කරන්නක් මෙන් පෙනුනි. නමුත් කිසි විටක එයින් ජයග්‍රහණයක් ලැබුණේ නැත. එම සියලු අවස්ථාවන්හිදී බටහිර බලවේගයන් නිරන්තරයෙන් ඒ පිටුපස සිටියහ. ඔවුන් රට තුළට ඇතුළු වී ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට බලාපොරොත්තු වෙන සිටියා විය හැකිය. මෙම නොනැවතුණු ක්‍රියාවලිය නිසා අද අප රට දේශපාලන හා ආර්ථික වශයෙන් අස්ථාවර වී ඇති බව රටේ ජනතාවගේ මතය වී ඇත. මෙම අවස්ථාවේදී තම පක්ෂය හා ඔබගේ මතය දරන අනිකුත් පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පැමිණිලි ඉල්ලා අස්කරගත යුතු බවට රටේ සුභසිද්ධිය තකා අදාළ පාර්ශවයන්ගෙන් මා කාරුණිකව ඉල්ලා සිටිමි. එසේ නොකරන්නේ නම් රටේ වර්තමාන අස්ථාවර භාවයට වගකිව යුත්තන් බවට ඔබ හා කරු ජයසූරි මහතා ඉතිහාසගත වනවා ඇත. උපුටා ගැනීම අවසන්. මෙරටින් බිහි වූ විශිෂ්ටතම විද්‍යාඥයෙකු වන සම්මානිත මහාචාර්ය සී.බී. දිසානායක මහතා ජාතික විද්‍යාපදන මගින් යවජීව සම්මානයට පාත්‍ර වුණා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය දිනාගත් ඒ මහතා ජාත්‍යන්තර අවධානය දිනු කෘති ගණනාවක් රචනා කර තිබෙනවා. මේ මහාචාර්ය සී.බී. දිසානායක මහතා සමග කෙරෙනු කෙටි සංවාදයක්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික භූ රසායන විද්‍යාව කළා. ලංකාවට ආවට පස්සේ
මගේ ඒ විෂය අතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා. වෛද්‍ය භූවිද්‍යාව නැත්නම් සෞඛ්‍යමය භූවිද්‍යාව පටන් ගත්ත අලුත්ම විෂයක් හැටියට ඒ පරීක්ෂණ රාශියක් කරලා අන්තර්ජාතිකව විශාල පිළිගැනීමක් ලබා ගන්නට හැකි වුණා මට, මගේ කණ්ඩායමට, පෙර විශ්වවිද්‍යාලේ මුළු ලංකාවටම කියන්න පුළුවන්. ඊට පස්සේම ප්‍රධාන ප්‍රකාශන දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රථම වරට ලංකාවේ ජලයේ තත්ත්වය පිළිබඳ ඇට්ලස් එකක් නැත්නම් සිතියම් පොතක් ප්‍රකාශයට පත් කිරීම. දෙකට කියන හයිඩ්‍රෝ ජියෝ කෙමිකල් ඇට්ලස් ඔෆ් ශ්‍රී ලංකා කියලා මේකට දැඩි පිළිගැනීමක් තිබුණා. ඉන් පසු වෛද්‍ය භූ විද්‍යාව පිළිබඳ නැත්නම් සෞඛ්‍යම භූ විද්‍යාව පිළිබඳ ප්‍රථම වතාවට පොතක් කාරියේ ලීවා මමයි මගේ සහෝදර විද්‍යාඥයෙක් ආචාර්ය චන්ද්‍රජිත්. එය ප්‍රකාශයට පත් වුණේ ජර්මනියේ ස්ප්‍රින්ගර් කියන ප්‍රකාශන. ඉතින් ඒක ලෝකයේ ලොකුම පිළිගැනීමක් තියෙනවා. ඇමරිකානු විශ්වවිද්‍යාලවල පවා එය පොතක් හැටියට දැන් පාවිච්චි කරනවා. ඉතින් මේ දෙක මම හිතන්නේ ලොකුම ජයග්‍රහණ දෙකක් කියලා මට සලකන්න පුළුවන්. පර්යේෂණ ලිපි 230ක් විතර මට තියෙනවා අන්තර්ජාතික සංග්‍රහ විද්‍යා සංග්‍රහවල. ඊට පස්සේ මට ලැබුණේ DSC කියන එක සයන්ස් නිසා. DSC උපාධිය ලැබුණේ ආචාර්ය උපාධියට පස්සේ අවුරුදු 19ක් විතර පාවිච්චි. ඒක අත වශයෙන්ම එක විෂයක් කෙරෙහි විශාල යම් දෙයක් ඒ විශ්වයේ දිශේ දියුණුව සඳහා සේවයක් කළ තිබිය යුතුයි. දැන් මත විරාමයක්. දැන් ව්‍යාපාරික පුවත්. ජාත්‍යන්තර මෝටරාත ධාවන ශූර ඩිලන්ත මාළගමු මහතාගේ මූලිකත්වෙන් ඇරඹෙන ඩිලන් ගෝ ටැක්සි සේවාව ආරම්භ කරනවා. අභිමානෙන් යන්න එහි තේමාවයි. මෙම සේවාව සඳහා මේ වන විටත් වාහන 600කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි කර තිබෙනවා. මෙහි ලාභයෙන් 20%ක් වසර අවසානයේ රියදුරන්ට ලබා දෙන අතර ලිටල් හාර්ට් ව්‍යාපෘතිය සඳහා 10%ක් පිරිනැමෙනවා. මේ සඳහා සම්බන්ධ වන වාහන සඳහා සහන මිලට අමතර කොටස් මෙන්ම රුපියල් ලක්ෂ 10ක් වටින ආරක්ෂණ ආවරණයක්ද හිමිවනවා. ඩයලොග් ජාතික දැල් පන්දු තරගාවලියේ පළමු වටේ තරඟ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. දෙවන වටේ තරඟ හෙට සිට ලබන 6 දක්වා පැවැත්වෙන අතර අවසන් මහා තරඟය පැවැත්වෙන්නේ ලබන 8. ඒ වෙන්නප්පුව ඇල්බර්ට් එෆ් ක්‍රීඩාංගණයේදී තරගාවලියේ නිල ලාංඡනය හා කුසලාන හඳුන්වා දීම පසුගිය දා සිදු කෙරුණා. කැලණි සවිය විදුල් කාර්මික ශිල්පී පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් ඩී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. 40 මෙහිදී සහතිකපත් ලබා ගත්තා. මෙම පාඨමාලා නොමිලේ පැවැත්වෙන අතර කැලණි කේබල් සමාගම මෙහි සියලු වියදම් සිදු කරනවා. උතුරු පළාතේ දැවැන්තම වෙළඳ ප්‍රදර්ශනයට ප්‍රමුඛ පෙළේ සන්නාම රසක් එක්ව සිටිනවා. දහවන වරටත් පැවැත්වෙන ප්‍රදර්ශනය ලබන ජනවාරි 25 සිට 27 දක්වා ද ගේට් වේ ටු ද නෝත් යන තේමාව යටතේ පැවැත්වෙනවා. බාණ්ඩ හා සේවා ප්‍රදර්ශන කුටි 350ක් මීට ඇතුළත්. ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා පුද්ගලික සමාගම මෙම ප්‍රදර්ශනය සංවිධාන කරනවා. දැන් විදේශ පුවතක්. ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා ප්‍රාන්තයේ තීරණාත්මක දේශපාලන බලවේගයක් බවට පත්වීමට අන්ත දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක් වන වොක්ස් පක්ෂය සමත් වී තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. ආබාධ සහිත 1K ක්‍රිකට් ක්‍රීඩාවටද ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී සමාන අවස්ථා ලබා දීමට තීරණය කර තිබෙනවා. ඉන්දියාවේ පැවති ශ්‍රව්‍යබාධිත පන්දුබාර 20x20 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා. ඔවුන් පිරිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද පැවැත්වුණා. එහිදී ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළේ ආබාධ සහිත වුවන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඉදිරියේදී සමාන අවස්ථා ලබා දීමට කටයුතු කරන බවයි. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද දායක කර ගැනීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුකරුට හා කලමනාකරුට ඇමරිකා ඩොලර් 500 බැකින් ගෙවීමට තීරණය කර තිබෙනවා. මේ අතර මෙම ක්‍රීඩකයන් පිළිගැනීමේ උත්සව කිහිපයක්ද පැවැත්වුණා. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්. www.itnnews.lk